සිලෝන් ඉන්වස් චැනල් එකේ සබ්ස්ක්‍රයිබර්ස් ලා 1000 සම්පූර්ණයෙන්ම හේතු කරගෙන අපි අලුත් වැඩකට අපි ගිහුවා ෆිල්ම් ගැන කතා කරන්න. මොකද ෆිල්ම් විනාඩි 10කින් ෆිල්ම් පෙන්නන එහෙම නැත්නම් ෆිල්ම් එක්ස්ප්ලේන් කරන චැනල් වුණතරම් තිබුණට අපි ෆිල්ම් එකක් කොහොමද ලියන්නේ, ෆිල්ම් එකක් කොහොමද අපි ඩ්‍රාෆ්ට් කරගන්නේ, කොහොමද අපි ෆිල්ම් එක රීඩ් කරන්නේ වගේ දේවල් ගැන ලොකුවට කතා වෙන චැනල් දැනට මම දැක්කේ නැහැ. ෆිල්ම් ස්ටෝරි එකක් තියෙනවා නම් අපි කොහොමද ස්ටෝරි එක ලයින් අප් කරගන්නේ, අපි හරියට ප්‍රසන්ට් කරන්නේ මොන වගේද කොහොමද කියන එක සම්බන්ධව ෆිල්ම් ගැනම කතා කරන අප පොඩ්ඩක් එක ඉගෙන ගන්න ට්‍රයි යද්දෙමු. ඒ විදිහට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පළවෙනි ෆිල්ම් එක තමයි කාස්ටවේ. කාස්ටවේ කියලා කියන්නේ ටොම් හැන්ක්ස් ප්‍රකපාන ප්‍රධාන චරිතනමාන ඌ විසින් නිර්මාණය කරන ලද 2008 රිලීස් කරපු කමර්ෂල් ෆිල්ම් එකක්. අතර මේක කමර්ෂලි සෑහෙන සක්සස් වුණා. ඒ හොඳම නළුවට නොමිනේට් වෙනවා ටොම් හැන්ක්ස් සහ මියුසික් ස්කෝර් එකට නොමිනේට් වෙන කමර්ෂල් සක්සස් වෙනවා වගේම මේ ෆිල්ම් වල තියෙනවා වෙනම ලොකු කතාවක් ඇති කරන්න පුළුවන් විදිහ හොඳ සිනමැටික් අප්‍රෝච් එකක් ඉගෙන සතම අපි ඉගෙන කතා කරන්න. ෆිල්ම් එක කැලියට කඩාගෙන මේක කතා කරමු. එතකොට අපිට ලේසි මේක මොන වගේද කියන එක අපිට හරියට පැහැදිලි කරගන්න පළවෙනි විනාඩි 20 වගේ දත්තෝ. මේ ෆිල්ම් එකේ සාමාන්‍ය ෆිල්ම් එකක් ලියද්දී සහ ෆිල්ම් එකක් අපි බලද්දී අපි වුණ ෆිල්ම් එකක් දකින දේ තමයි මේ ඕපනින් සීන් එකේදී රිවීල් කරනවා ප්‍රේක්ෂකයන්ට පාදිනවා 20 වගේ මේ ෆිල්ම් එක මොන වගේ තැනක ප්ලේස් වෙන දෙයක්ද, මොන වගේ ටොපික් එකක්ද මේ කතා වෙන්නේ සහ මේ කැරක්ටර්ස් වල පොඩ්ඩක් ඉන් ඇන් අවුට් පොඩි ඩෙප්ත් එකක් මුලදීම හදලා තමයි ෆිල්ම් එක ස්ටාර්ට් කරන්නේ. අපිට තීරුම් ගන්න නම් ඕපනින් සීන් එක සෑහෙන ඉම්පෝර්ටන්ට් ටාස්ක් එකක් කරනවා. මොකද ඒකෙන් අපිට ෆිල්ම් එක සෑහෙන දුරට තීරුම් ගන්න පහසු කරනවා. ඒක තමයි ෆිල්ම් හෝල් එකකට ෆිල්ම් එක බලන්න යනකොට ගොඩක් අය කරගන්න වැඩක් තමයි. පළවෙනි විනාඩි 5-10 මිස් කරලා ගියොත් අපිට ෆිල්ම් එක නිකන් මඤ්ඤං වගේ වෙනවා. මොකද ඒක තේරෙන්නේ නැහැ. ඒ ෆිල්ම් හදන්නේ එහෙම තමයි. ෆස්ට් සීක්වන්ස් එක බලුවේ නැත්තම් අපිට ෆිල්ම් එක නොතේරෙන්නත් ඉඩකඩ ගොඩක් දුරට වැඩි. ඒ නිසා මේකේ සෑහෙන වැදගත් ටික මුල විනාඩි 20 ඇතුළත කතා වෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඒකෙදි ෆිල්ම් එකේ මේන් කැරක්ටර් එක චක් කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද? එයාගේ මොන වගේ ගතිගුණ තියෙන කෙනෙක්ද? එයාගේ කැරක්ටර් එක මොන වගේ කෙනෙක්ද? මෙයා මිනිසුන්ට උදව් කරන කෙනෙක්ද? එයාගේ යාළුවට කියන තැන් ටිකක් තියෙනවා. මම ෆිල්ම් එක ගැන සම්පූර්ණයෙන්ම කියන්නේ නැහැ. ෆිල්ම් එක බලපන තියෙන මේක බලන ඇති නිසා ඒ මට බලලා නැත්තම් මේක ඒක බලලා ඇවිල්ලා මේක බලන නම් තවත් තමයි මම ස්පොයිලර් ටික හරියට දෙනවා. මම එයාගේ යාළුවත් එක්ක කතා කරන, යාළුවට තියෙන පෞද්ගලික ප්‍රශ්න වලට මෙයා ඉන්වෝල් වෙන විදිය පෙන්වනවා. මොනවාගේ හිතන වදන කෙනෙක්ද කියන එක මිනිස්සුන්ට පළවෙනි විනාඩි 10 ඇතුළත මාර්ග දීලා දෙනවා. ඩෙප්ත් එක කියන්නේ කැරක්ටර් බිල්ඩ්අප් එක කියන එක සෑහෙන වැදගත් ෆිල්ම් එකට. මොකද අපේ ෆිල්ම් වල ගොඩක් සාමාන්‍ය අපේ හදන ෂෝට් ෆිල්ම් වල ප්‍රවීණ පුද්ගලයෝ පවා හදන ෆිල්ම් වල ගොඩක් තියෙන අඩුපාඩුවක් කියන්නේ බරක් දීලා නැහැ. ඒ සමහර ඩෙප්ත් එකක් නැහැ. කැරක්ටර්ස් වල නිකම් බිම තපත ගාන ගිහලා මේ ලෝක සිනමාවේ ප්‍රජනමත් එක්ක කම්පැරටිව්ලි බලනකොට අපිට තියෙන දකින දේ තමයි ඒ කැරක්ටර්ස් වලට දෙන ඩෙප්ත් එක. ඒ කැරක්ටර්ස් වල ඩෙප්ත් එක දෙන්නේ පළවෙනි ඩයලොග්ස් වලින් මුල දෙන හැසිරීම් රටාවලින් ඒ වගේ දේවල්ටින් යාව තැනකට ගන්නවා. ඒ කැරක්ටර් එක බිල්ඩ්අප් කරන එක සෑහෙන වැදගත්. මේ විනාඩි 20 පළවෙනි 20 ඇතුළත මේක කිසිම දෙයක් වෙලා නැහැ. ඒ කියන්නේ ෆිල්ම් එකේ ප්ලොට් එකට අදාළ දේවල් වෙලා නැහැ. ප්ලේන් ක්‍රෑෂ් එක පටන් ගන්න විනාඩි දක්වා වෙලා ඇතුළත මේගොල්ලෝ මේ ෆිල්ම් එක කරලා තියෙන්නේ කැරක්ටර් එක බිල්ඩ්අප් කරලා තියෙන්නේ. චක් කියන්නේ මොන වගේ පුද්ගලයෙක්ද? එයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක මේකේ මුලම කැලේ තියෙනවා. දින එකක් ක්‍රිස්මස් එක පාදක කරගෙන මේක රිලීස් වෙන්නේ. ඒක බෑග්ග්‍රවුන්ඩ් එකක් අපිට දැනගන්න පුළුවන් ක්‍රිස්මස් එක මොන වගේද ඒක සෙලබ්‍රේට් කරන්න කියන එක මත. ඒක ඒ ටිකේ බිල්ඩ් කරන්නේ ෆිල්ම් එකේ ඉස්සරහට වුණ චග්ගේ ඩිසපොයින්ට්මන්ට් එක, චග්ගේ කඩාවැටීම වෙන්න චක් මොන විදිහට හිටපු පුද්ගලද කියන එක වෙන්න ඕනේ. එතනදී ඒ බිල්ඩ්අප් එක මෙයාගේ ස්ටේටස් එක පෙම්වතියව හම්බෙන්න යන මොහොතේ දෙන්නගේ මොන වගේ සම්බන්ධතාවයක් තියෙනවද දෙන්නත් කියන එක ඉතාලම ලස්සනට මාර විදිහට දෙන කාලයකට පස්සේ හම් වෙනවා. හන්දේ කොච්චර ලවින්ද කියන එක මේ පොඩි ෂොට්ස් දෙක තුනෙන් ඒක සෑහෙන දුරට පෙන්නවා. සහ මේ දෙන්න අතර තියෙන මොන වගේ රිලේෂන්ෂිප් එකක්ද කියන එක උත පෙන්නලා තමයි චක් එයාගේ යන වෙන ගමනට යන්න වෙන්නේ.
ඒ වගේම තමයි මේකේ පටන් ගන්නකොටම පෙන්නනවා gift එකක්. ඒ gift එක සැහැන් වැදගත්. ඒ gift එක ඉස්සරහට අරගෙන යනවා දිගටම. එයාට ඒ gift එක දූපතට යනකම් අරගෙන යනවාද? දූපතෙන් පස්සෙම ආයෙ අරගෙන ඉන්නේ. ඇයි? ඇයි එහෙම එකක් තියාගෙන ඉන්නේ? ඒක පාවිච්චි කරන්න තියෙනවා මේ film එකේ ලස්සට. film වෙනකොටත් අපි දන්නේ නැහැ මොකද්ද කියන එක. ඒක secret එකක් විදිහට තියාගෙන ඉන්නවා. ඒක එක tactic එකක්. ඒක trick එකක්. පල් ෆික්ෂන් එකේ බෑගේ ගැරියාම එක ඇතුළේ තියෙන මොකද්ද කියන එක තාම දන්නේ නැහැ සායක ප්‍රේක්ෂකයට වාර දීලා තිබෙන එක ඇතුළේ මොකද්ද තිබ්බ කියන එක ජජ් කරන්න ඉතුරු කරලා තමයි ඒ ෆිල්ම් එක ඉවර. ඒ වගේම තමයි මේකේ තව තියෙන දෙයක් තමයි මේ වයිෆ් මෙයාට දෙන ක්ලොක් එක පොඩි ඇන්ටි ක්ලොක් එකක් දෙන යාගේ තාත්තගෙන් සීයගෙන් නම් වෙච්ච එක කියලා. ඒක ප්ලේන් ක්‍රෑෂ් එකකින් පස්සේ ඒක නතර වෙලා ඒ සිම්බලයිස් කිරීලා එයාගේ වයිෆ්ගේ අතර තිබ්බ සම්බන්ධතා රිලේෂන්ෂිප් එකට මොකද්ද වෙන්නේ එතනින් එයාට ටයිම් එක වැඩ කරන්නේ නැහැ කියන එක සිම්බලයිස් කරන එක මාර ලස්සන්ට ඒක පාවිච්චි කරන්න දෙනවා. ඒ වගේ දේවල් පාවිච්චි කරනවා සිනමා කරුවන් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට දෙන්න පුළුවන් දේවල් හරි සිනමාත්මක මිනිස්සුන්ට මැසේජ් එකක් දෙන්න ඒක ටිකක් හිතලා තේරුම් ගන්න ඕනේ කියන දේවල් වගේ දේවල් ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. ඒක හරිම සිනමැටික් සහ ඒක හරි ලස්සනයි. එහෙම දේවල් කරනම් ෆිල්ම් එක තව පෝෂණය වෙනවා. ඒ වගේ දේවල් වෙන කෙනෙක් තමයි ඊට පස්සේ එන්නේ ෆිල්ම් එකේ දෙවෙනි අදියරේ. ඒ කියන්නේ දෙවෙනි අදියරේ තියෙන්නේ මෙයා කඩාගෙන වැටුණාට පස්සේ මොන විදිහටද එයා ඒකට ඇඩැප්ට් වෙන්නේ? එයා කොහොමද ලර්නින් ප්‍රොසෙස් එක ත්‍රූ එයා මොන වගේ දේවල් දිනන්නේ? මොන වගේ දේවල්ද කරන්නේ කියන සම්බන්ධව ඉතින් ලස්සනට ඉන්ට්‍රස්ටිං විදිහට පෙන්නගෙන යනවා. මේකේ තව වැදගත්ම කාරණාවක් තමයි ටොමෑන්ස්ගේ රංගනය. මොකද මේ චිත්‍රපටයෙන් 4/3ක් පුරාවටම ඉන්නේ ටොමෑන්ස්. ටොමෑන්ස්ගේ රංගනය චිත්‍රපටයේ ප්‍රේක්ෂකයා අල්ලගෙන ඉන්න සෑහෙන වැදගත් වෙනවා. තනදී ටොමෑන්ස්ගේ රංගනය දිහා බලාගෙන අපි ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. මේ චිත්‍රපටය ඇතුලේ රංගනය හදාරන්න අවශ්‍ය දැනුම සෑහෙන දේවල් ටිකක් බලා ගන්න පුළුවන්. අවුරුදු 4ක් කාලයක් ඇතුළත කොහොමද ඩිවලොප් වෙන්නේ? මොන වගේ දේවල්ද කරන්න පටන් ගන්න? ඒවා කොහොමද කෙලවෙන්නේ? ඊට පස්සේ ආ කොහොමද ඉගෙන ගන්න? ගින්දර හොයාගන්න එක දවස් ගාණක් ට්‍රයිගල ගින්දර හොයාගත්තා පස්සේ ඒක තමන්ගේ නිර්මාණයක් වුණා. මේක මොන තරම් ආතල් එකක්ද? ඒ ආතල් එක උ අනේ මේ කඩු කුමාර මගෙන් කුමාර බා ගන්න තුමාට මේ වෙන්න දව කරනවා රෙද්දක් කර දැන් හරිනේ. ඒ ෆිල්ම් එක ඇතුළේ ලස්සනට පෙන්වලා තියෙන මේ මිනිස්සු සර්වයිව් වෙන්නේ කොහොමද කියන එක අපිට පෙන්වන මේ ෆිල්ම් එකේ අපිට කම්මැලි නෑ බලලා කියන්නේ.
මේ ඒ කැරිටික අපිට දාන්නේ ෆිල්ම් එක දැන් දීලා තිනවා ලර්නින් ප්‍රොසෙස් එක ආතල් කරලා. ඒ කියන්නේ ඒක ඇතුලේ පොඩි පොඩි අපිට හිනා යන දේවල් තියෙනවා, ඌට මලපනින දේවල් තියෙනවා. ඒවත් එක්ක මේ ෆිල්ම් එක බිල්ඩ් කරලා තින්නේ අපිට හරි ලේසි මිනිස්සුන්ට. ඒකට ඒක තියා ෆිල්ම් එකක මිනිස්සුන්ට මෙහෙම දේවල් ටිකක් වෙනවා බලාගෙන ඉන්නකොට අපිට පොඩි වෙන ආතල් එකක් තියෙනවා. මේ ආතල් එක දිනනවා. ඊට පස්සේ ඔන්න හතරට පස්සේ මේ ෆිල්ම් එක ඉස්සරහට යනවා. ඉස්සරහට යන මූලික වෙන්නේ යාගේ අර ගතියක් කොම වෙනන එක. ඒකත් ඔයාලට මතක නම් ෆිල්ම් එක මුලදීම කෝල් එකකින් කියනවා. ඒකල ඒක ෆිල්ම් එක තුළ ආස්ථාවක් කරගන්නවා මිනිස්සයා කොහොමද ඇඩප්ට් වෙන්නේ. ඒ දස ගලවණයකින් තමයි ෂිෆ්ට් කරන්නේ අවුරුදු ඉස්සරහට. මොකද ලර්නින් ප්‍රොසෙස් එකේ අමාරුම හැල්ල තමයි තමන්ටම හිතගෙන තමන්ම ඒක ඉගෙන ගන්නවා වගේ කැලලකට යනවා කියන්නේ. යම්තා දුරට එයා මැචූ වේගෙන එන්නේ. ඒ මැචූ වේගෙන එනවත් එක්කම කට් කලර් ෂොට් එකෙන් අපිට පෙන්වනවා සාමාන්‍ය දුරකින් හෙල්ලකින් මාළුවෙක්ට විසි කරලා ගහලා අල්ලන දර්ශනයකින් නම් ඊළඟ අවුරුදු හතරකින් පස්සේ වෙන එක අපි දන්නවා. මෙයා හිටියේ කොහොමද දැන් ඉන්නේ කොහෙද කියන එක අවුරුදු හතරක් කියන එක ගැප් එක මාර ලස්සනට පෙන්වලා දිනවා. වගේම ඒ ආර්ට් ඩිසයින් ආර්ට් ඩිපාර්ට්මන්ට් එකට සෑහෙන රාජකාරිය තියලා දිනවා. අවුරුදු හතරකට පස්සේ මේක කොහොමද වටපිටාව තියෙනවන් කියන එකට එයා නතර වෙන්න තෝරගත්ත කේව් එක ඇතුළේ. ඒ වගේම බීච් එක එයා ඉන්න වටපිටාව එයාගේ ඇඳුම් එයාගේ මූණ ඒ සියල්ලම වෙනස් වෙලා තියෙනවා. ඒකට ඒ අවුරුදු හතරෙන් පස්සේ ඊළඟට පටන් ගන්න එයාගේ සර්වයිවිං ගෝල් එකට යන විදිය. මතක වෙච්ච කැලක් තමයි අර මුල හරියෙදිම දැන් ආපු ගිෆ්ට් එක කඩාගෙන යනකොට එයාට හම්බෙන අර ගෝලේ මට කතා කරන්න. අතර මේක ඒක නිකම් මේ ෆිල්ම් එකට දාපු එකක් නෙවෙයි. ෆිල්ම් එක ලියපු කෙනාක් විතර දූපතක තනියම නතර වෙලා ඉඳලා තියෙනවා මේ ෆිල්ම් එක ලියන්න කලින් ලියන අතරතුරේ. ඒතකොට මේ කාලය තුළද යාට එන එක්ස්පීරියන්ස් උත් මෙයා මේකට ඇඩ් කරලා තියෙනවා. එහෙම දවසක් ඉන්නකොට තමයි මීච් එක ගහගෙන ආපු වොලිබෝල් එකක් දැකලා තමයි මෙයාට මේ අයිඩියා එක ඇවිල්ලා තියෙන්නේ. ඒ අයිඩියා එක තමයි මෙයා මෙතන ප්ලේස් කරන්නේ. මේකෙදි මේ භාවිතා කරලා තියෙන විල්සන් වොලිබෝල් එක තමයි මේකේ අනිත් කැරක්ටර් එක. ඇත්තටම ස්ක්‍රිප්ට් එක ලියද්දි ඒ වොලිබෝල් එකටත් ඇත්තටම ඩයලොග්ස් දීලා දිනා. මොකද ටොම් හැන්ක්ස්ට රඟපාන්න ලේසි වෙන්න ඒකට ඩයලොග්ස් දීලා තමයි ෆිල්ම් එක ස්ක්‍රිප්ට් කරලා දෙන්නේ. තියෙන යටටම බහැලා තමයි වැඩේ කරන්නේ. එතකොට ඒකේ තියෙන අවුට්පුට් එක සැහෙන ලොකුයි. ඒ රිප්ලයි කරන එකට ඩයලොග් එකක් තියෙනවා කියලා පේනවා. යා රිප්ලයි කරද්දී මේක මාර සිනමැටික් සහ ඒක මාර ඇප්‍රෝච් එකක්. අන්න ඒ වගේ පොඩි පොඩි කැලේ තමයි අපි ෆිල්ම් වලදී අපි අපිට අමතක වෙන්නේ. අපි කරන්නේ නැති කැලේ ටික. ඒ කියන්නේ ෆිල්ම් එක බිල්ඩ් කරනකොට අපි හිතන්නේ මොකද්ද මේකේ රඟපාන එක්කෙනාට දෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක මොකද්ද, ඒකේ ඩයලොග් වලට මොනවද දෙන්න පුළුවන් ට්‍රීට්මන්ට් එක, මොකද මේකේ කැරක්ටර් එකට මොකද්ද අපි ඇඩ් කරන්න බලද්ද. මේකේ වොලිබෝල් එක තිබ්බ නැත්නම් ඇත්තටම ෆිල්ම් එකේ භාගයක් නැහැ වගේ. මොකද ඒක කැරක්ටර් එක සම්පූර්ණයෙන්ම ඇදගෙන යනවා. ඒ වොලිබෝල් එකක් වුණාට ඒක ජීවි වස්තුවක් වුණාට ඒක වෙනම කැරක්ටර් එකක්. මේ ෆිල්ම් එකක් ඇතුළේ ඒ වගේ මෙටර එකක් යූස් කරනවා කියන්නේ ඒක මාර ක්‍රියේටිව්. ඊට පස්සේ සර්වයිවිං ප්ලෑන් එක. මෙයා අවුරුදු හතරක් මෙයා මේක එක්ස්පෙරිමන්ට් එකක් කරනවා ඇත්තටම. එයාගේ හෝම්වර්ක්ස් ටික අපිට පෙන්නන. දැන් කොයි කාලෙද මේ ඉන්නේ, හුලන් අත මොකද්ද, ඒ වගේ දේවල් ගැන අධ්‍යයනයක් මෙයා කරනවා මේ කාලය ඇතුළත. මාර්තු මාසෙ කිට්ටු වෙනකොට තමයි මෙයාට යන්න ඕනේ කාලේ හරියට එන්නේ කියන එක මෙයා අවුරුදු හතරක එක්ස්පීරියන්ස් එකේ තමයි කරව එකත් එක්ක. ඒක ඇත්තටම සයන්ටිෆිකලි ප්‍රූව් කරලා තමයි මෙයා මේක යූස් කරලා දෙනවා මේ ෆිල්ම් එකට. මේ ස්ක්‍රිප්ට් රයිටර් මෙයා යූස් කරලා දෙනවා. ඒක ඉතාම සිනමැටික් සහ මේ ඉතාම ප්‍රැක්ටිකල් වැඩක්. ඒ වගේ දේවල් ඉන්න ෆිල්ම් එක පොළොවට එනවා. ඕනම ෆිල්ම් එකක් කරන්න ගියොත් ඒ ෆිල්ම් එක පොළොවට ගේනවා. අපි කොමිල් වගේ ඉන්නකොට අපි ආසල් වෙන්නේ, අපි ආසල් වෙනවා. ඒක පොළොව කැරක්ටර්ස් ටික තියෙන එක සෑහෙන පොළොවට ළඟයි කිට්ටු. ඒ කියන්නේ මෙයා කරපු අධ්‍යයනයන් ඒව සම්බන්ධව හොඳ අවුට්පුට් එකක් අපිට විෂුවලි වෙන්න නිසා මෙයා මෙතන ඉන්නේ. ඒකට මෙයාට මේ දේ කරන්න කැපැසිටි එකක් දැන් තියෙනවා. ඒ වගේ දැනගෙන අපිට බිල්ඩ් කරනවා. ඒක තමයි අපේ ෆිල්ම් වල නැති බිල්ඩ් එක. ඒකට කියන්නේ කැරක්ටර් ආර්ක් එක කියලා. ඒ කැරක්ටර් ආර්ක් එක නැති වුණාම අපිට ඒක විශ්වාස කරන්න හිතෙන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ වගේ තැනක අපි නතර වෙනවා. දැන් මේකෙදි එහෙම නැහැ. මේක අසල කැරක්ටර් ආර්ක් එක ගිනවන මෙයා ඉම්ප්‍රූව් වෙලා තියෙන්නේ කොතනද කියන එක අපි දැන් දන්නවා. කැරක්ටර් එකේ වටපිටාව පෙන්වපු ගමන්
ඊළඟට මෙතන සර්වයිවිං ප්‍රොසෙස් එකේදී මම මේ බෝට් එක හදන්න තීරණය කරන්නේ ඊටනේ හරි වෙලාවේදී ගන්න හෝම්වර්ක් කරලා තිබුණ බව ෆිල්ම් එකේ උඩට වෙන්නලා තියෙනවා මද භාගයේ ඊට පස්සේ යා එතන ඉහට ආවට පස්සේ එකතැනකදී එයාගේ බෝලේ නැති වෙනවා ඒ බෝලේ ගහගෙන යනවා ඒ ගහගෙන ගියාට පස්සේ යා හිතන එයාගේ සම් එක ඉවරයි එයාගේ ජර්නි එක ඉවරයි යා සියලුම දේවල් මොකද අතහැරලා එතනදී ගිව් අප් කරලා ඉන්න වෙලාවේ තමයි එයා ගාවින් නැවක් ගිහලා එයා බේරගන්නේ ඒ වගේ දැන් ඒ ෆිල්ම් එක අපිව දැන් අරගෙන එනවා එතනට එතනට නැකන් අරගෙන එනවා එයා පීක් එකට අරගෙන ඇවිල්ලා එක පාට අපි අතහැරලා ප්‍රේක්ෂකයව දාන බිමට සහ කැරක්ටර් එක ලොස් කරලා දානවා ඒ පොයින්ට්ස් වලින් ෆිල්ම් එකට ඇත්තටම අපි ඇටැච් වෙනවා අයියෝ අපරාධ මූලයෙන් මෙච්චර ටිකක් කළා කෙලවුණා කියලා වගේ දැනකට අපි එන්න එන්න ඕනේ ඒක තමයි මේ බිල්ඩ් කරන්නේ ඒක අහම්බයක් විදියට එයා පව කරගෙන බෝට් එක යව දැකලා බියර ගන්න ගෑනකට ගේනවා ඊට පස්සේ චක් ගෙදර ගියාට පස්සේ ඒ කම්පැනි එක ඇතුලේ තියෙන රැලිය ඒගොල්ලෝ සෙලිබ්‍රේට් කරන විදිය එකම ඔෆිස් එක ඇතුලේ යනකොට ඔෆිස් එක ඇතුලේ හංගර හීස් කවුරුත් නැහැ හැබැයි ඔෆිස් එකේ නෙළිය ලොකු සෙලිබ්‍රේෂන් එකක් කියන්නේ එළිය සෙලිබ්‍රේට් කරනවා චක් කියන පුද්ගලයා සෙලිබ්‍රේට් කරන්න පුළුවන් ලෙවල් එක නෙවෙයි අය එයා ඉන්නේ මොන වගේ මානසික මට්ටමකද කියලා ඒ ෂොට් එක මාර ක්‍රියේටිව් ඇතුළේ වැඩ කරන එයාගේ ඉඳ ඇතුළෙන් එයා ඉන්නේ මොන වගේ පොෂන් එකද මොන වගේ තැනකද කියන එක තමයි එතනදී ඒ ෂොට්ස් වලින් පෙන්වලා තියෙන්නේ ඒත් එක්කම ෆිල්ම් එක අවසාන හරියේදී අපිට පෙන්නනවා අර ගින්දර ගන්න දවස් ගණන් මානසිකව මිනිස්සයා ගෙදර ගිහිල්ලා ලයිටර් එකක් අරගෙන හොම පත්තු කරපු ගමන් ඒක ලයිට් අප් වෙනවා ඒක ඊපස්සේ හැමදාම කාපු කකුළු දැන් මේසෙ උඩ ගොඩ ගහලා තියෙනවා දැක්කම උන්ට ඒක අපේ කරවල නැති කරගන්න එයා ගිනි ගොඩවල් ගහගෙන නැත්තම් යාට ටෝච් එකකින් එයා ගත්ත ඒක එක ස්විච් එකකින් මුකුත්ම නැතුව කිසිම එෆර්ට් එකක් නැතුවම එයාට ලබා ගන්න පුළුවන් මේ ඒ දේවල් වෙනන්නේ මේ ෆිල්ම් එකේ මේ කැරක්ටර් එක උතන්ටද ඇවිල්ලා තියෙන්නේ කියන එක ඒක නෙක්ස්ට් ලෙවල් එක පටන් ගන්නකොට චක් සහ දැන් ඉන්න චක් අතර තියෙන ඩිෆරන්ස් ඒ ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් විදියට ඒ සමහර පොඩි 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 ප්‍රොප්ස් පාවිච්චි කරලා තියෙන මේ ප්‍රොප්ස් වලින් මාර ලොකු දේවල් ටිකක් වෙනවා ඒක අපි හිතාගන්න තියෙනට ඒක සෑහෙන මැසේජ් එකක් දෙනවා ඔක ඩයලොග් එකකින් යාළුවොත් එක්ක කතා කරන විදියට කිව්වට වඩා අපිට ලයිටර් එකක් අරගෙන හොම පට්ටු කරලා ඒක දිහා බලන චක්ක පෙන්නන එක සෑහෙන ඇඩ්වාන්ස් මේ ක්‍රියේටිවිටි කියන්නේ ඒක තමයි ෆිල්ම් කියන්නේ ක්‍රියේටිවිටි එකතු වුණාම තමයි ෆිල්ම් එකක් හැදෙන්නේ ඒක තමයි මේකල පාවිච්චි කරන අපි ෆිල්ම් වලට කරන්න ඕනේ නැති කියලා ටිකක් හිතුවරලා සෑහෙන වෙලා කතා කරා ඒ වුණාට ෆිල්ම් එක ගැන අවබෝධයක් කොහොමද උගල බලලා ගන්න ඇති අපට මේක ඇතුලේ කොහොමද මේක ටේස් කරලා තියෙන්නේ මේ රයිටර් මොන වගේ දේවල් මේක ඇතුලේ කරලා තියෙන්නේ කියන පොඩි පොඩි දේවල් ටිකක් මම හිතනවා මම කිව්වයි කියල ඒකින් තව ඕගොල්ලෝ මේක තව රීඩ් කරන්න ෆිල්ම් බලලා තව මේක ඇතුලේ තව ෂොට් සම්බේ බලන්න මට කියෙච්ච නැතිවත් ඇති ගොඩක් දේවල් මේක ඇතුලේ තව හොයාගන්න පුළුවන් ෆිල්ම් එක ඇතුලේ අපිට ගන්න දේවල් සෑහෙන තියෙනවා අපි ෆිල්ම් එකක් කරනවා අපි මෙන්න මේ වගේ දේවල් අපි කරොත් ෆිල්ම් එක ගොඩක් ඉන්ට්‍රස්ටිං ඔගලන්ට තේරෙන්නේ මම මේ සෙග්මන්ට් එකේ මොන වගේද කතා කරන්න ට්‍රයි කරන්න ෆිල්ම් එකක් ගැන කියලා. එතකොට තව මොනාහරි දේවල් ෆිල්ම් ගැන කතා කරන්න තියෙනවා නම් මොනාහරි ෆිල්ම් ඔගලන්ට සජෙෂන්ස් දෙන්නම් දෙන්න කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. මම ට්‍රයි එකක් දෙන්න පුළුවන් දෙයක් කතා කරන්න. සාමාන්‍ය භාෂාවෙන් කතා කරලා උඩවලුට දාගන්න. මේක එනේ ඉන්ට්‍රස්ටිං ෆිල්ම් කියන එක සෑහෙන ඉගෙන ගන්න පුළුවන් ගොඩක් ඔලුවට දාගන්න ඔලුවට ගන්න දේවල් තියෙන එන්ටර්ටේනින් සෙග්මන්ට් එකක් ඒක නිසා අපි ඒකේ උඩින්ම ගන්න ට්‍රයි කරමු. එහෙනම් තව ෆිල්ම් එකකින් තව විස්තර වගේකින් අපි අනාගතේ හම්බුමු. ජය වේවා.